ඒනොත් අදමල් ලෝක විස්තරය ගෙන කියන්න අපි ඩවශව වුණු නිසාතම අපි දීගනිකායේ පාටික වර්ගේ සඳහන් වන මෙයක්ග්්‍ය සූත්‍රය මාතෘකා කළේ බුදුරජාණන්ේ දේශන ආරම්භ කලා ඒන මේ ළමයි බිහිවෙන හැට දෙක දෙකක්. බැමිනිියක් විසින්තවයි බිහි කරන්න ඒකට කියනන්න බමුණගේ මුකේ හම ්‍රක්මයගේ මුකයකෙල්. ඒක මේ බමුණු මහා බ්‍රක්්මයටත්නින්දා කරනවා දැ මහා බ්‍රහ්මයා කියන්නේ සහම්පති මහා බ්‍ර්මයා අරිහත් බ්‍රක්්ම රාජයෙක්. ලෝකේ මැව බ්‍රක්්මයක් නෑ න්න අරහත් බ්‍රක්ම රජයෝ ඒ සැබෑ බ්‍රහ්මරාජය. එන ඒ බ්‍රක්්මයන්ට නින්දාගලා වෙනවා මේ බ්‍රක්්මයාගේ මොකයත් ස්ත්‍රියකගේ දරුවන් බිහිවෙන මාර්ගයත් එකට සමාන කිරීමෙන් කියලා මතක් කරලා පටන් අරගෙන බුදුරජාණන් වහන්සේ කුලා හතර ගැන විතර කර නවා. බ්‍රාක්්මණකුලේේවා ශස්ත්‍රියකුලේවේවා වෛශ්‍යකුලේවේවා සුද්‍රකුලේවේවා යමෙක් අකුසල් කරනවනං එයානි රේට යනවා. බ්‍රාක්්මණකුලේේවා සස්්‍රීකු ලේවේවා වෛශ්‍ය කුලේවේවා සුද්‍රකුලේවේවා යමෙක් කුසල් කරනවා නම් සුගතියට යනවා. ඒනම් එතන කර්ම බේදේ විතරයි. නජාජ්‍ය වසලොෝති නජාජාහෝති බ්‍රා්මණෝ කියලා වසූත්‍රයතු විස්තර කරන එකකමයි කෙනෙක් උපතින් බමුණනෙක්වත් වසලෙක්වත් වෙන්න යා කරන වැඩවලින් බමනෙක් වුණ වසල වැඩකරුත් ය වසලය එක්කනු. වසලෙක්කුනත් උපතින්යා උත්තම වැඩ කුසල්කරුත් හොඳ දේකලොත් එයා බ්‍රාක්්මණෙක් බවට පත් වෙනවා. එබ මාතංග පන්ඩිතයන් වහන්සේගේ විස්තරයෙන් ජාතකයෙනුත් විස්තර වෙනවා ඇතුමා බ්‍රහ්මත්යට පාපත්ව වන බවැල් කුලයිඉ පතිලා. ඇ මේ විස්තර බලනකුට අපිට පෙන වටිනා දේශනාවක් කුල පිළිබඳ තිබිච මාන්‍යය දුරරගන්නට ලෝක ආරම්භයගෙන දැනගන්නටත් පුළුවන්කම දෙදැ ලක ආම්භයමතින්දි විස්තර වන අතර ලෝක අවසානය ගැන සත්ත සුරිය පාතුබාව කියන සූත්‍රේද විස්තර වෙනවා. ඉතින්දි විස්තර වෙන්නේ බොහෝ කාලයක් යාාට පස්සේ මේ සත්‍යයන්ගේ අවසානයේ නැත ලෝක විනාසේ ලංවෙනකොට මිනිස්සු මේ ලෝකෙ වාසය කරන්න නැහැ ලෝකයේ වාසය කරන්න බැරිත අතර පත්තෙනම්.ගේ නිරේවත් ප්‍රේතලෝක ප්‍රේතියෝවත් තිරිසන් සත්තුවත් නෑ. මේ හැමෝම අපරාපරියවිදි කර්මයකින් ධර්මතා අශයෙන් ධ්‍යාන ලබල ආභස්සරයකෙන බ්‍රහ්ම ලෝකට යනවා. තැන් සත්‍යය ලෝක වනාසසිනෝ ඩොක්කොම ධර්මතා අවශ්‍යයෙන් කොහදදින්නේ ආබස්සර බ්‍රක්්මලෝකය. මේ කාලයෙන් හතරෙන් තුනක්ම ඉන්නේ. ආබස්ර ්‍රහම ලෝක සම්පර්ණ කාලේ අන්තක්කල් පසුවෙන් විසක්ම විස්්සක් තමයි ලෝකෙ පවතින් ඒ කාලිවිතර නිරේ තිරි සම්ප්‍රේත මනුෂ්‍ය දි්‍ය ප්ම දිව්‍ය කියන කොටස් ටික තියෙන්නේ අනිත් කාලවල පවති බ්‍රහ්ම කියනකොටස් ටික විතරයි ඒ නේ ආබස්වර ලෝකින් ඉහලට ඒක මෙන්න මෙහෙම බේදයක් තියෙනවා වාර හයකට පස්සේ හයක් එකදිකට ගින්නෙන් ලෝකෙ වනාසේලා හත්තනි වාර්ය වනාස වෙන ජල ඒ වා ඒවගේ වාර හතක් තව ගෙහිල්ලා හැටහතරවෙනි වාර්ය විනාස වෙනවා හුල්ලඟී. එතකොට ගින්නේෙන් විනාසවෙෙන බ්‍රක්්ම ලොක තුනයි. ්‍රක්්ම ලොකතනක්කි වේ පරිත්ත බ්‍රහ්ම පාරිසජ්්‍ය බ්‍රක්්ම පුරෝහිත මහා බ්‍රහ්මන්න ඒවෙලාේ ආබස්සර ගෙනන ලෝකී තුරවෙනවා. ජලයේ විනාසනට මේ ලෝක විනාස ට ඉහෙලින් තමයි බ්‍රක්්මයෝ වාසය කරන්නේ බැයි හුලගින් විනාසනට ලක නම නසේලයන ේහපලේ තමයි සියලු සත්්‍යය තකොට ඉන්නවෙන්න. තු එක දර්මතා වශයෙන් හැඩ ගැහි ලොකුවට තන්නව ලක කාල රසයක් මේ කියන්න. ගොඩාක් කාලපරාසයක් ඒයි වැඩිපුරම බහල වශයම වෙන්නන්නේ දැම්මේ විස්තරන විදිට ලෝක විනාස්සේ තකොට හලවෙන්නේ ආබස්ර බ්‍රහ්මයන් අත්තර ප්‍රීතියාආහාරකොට ගෙන ඒ අය ආල්ලෝක පතුරුවමින් ලෝක සැරිසරමින් ඉන්නවයි කියනවා. තර මේ බ්‍රක්්ම රජ බවට හැම දෙෙන පත්වන එඒෙ බවත් විස්තර කරන. ියත මි්‍යාදෂ්ටි ගත්ව ඒ නිරෙන් මිදිලා සුගතියන්නේ නැහැ මේ විනිනාසන ලෝක දසදහසට එහයින් පහලවන ලෝකධාතුව කපායක ගිල්ලා ඒ අයි ඉපදනෝ. ඒතරන් දරුණ කියන නියත මි්‍යාදෘෂ්ටිය. එකන් හැමෝටම ලැබෙන නොමිල ලැබෙන අවස්ථාවක් බ්‍රහ්ම ලෝකයන් ඒකවත් මේ අයට ලැබෙන්නේ නෑ අනිත් බහුලම සම්පූර්ණ සත් කොටසම ආබස්සරය ඉන්න වෙලාව. මෙන්න මේ ලෝකයේ, ඉරමට්ල දෙකක් පායනකට මුළු ගහ කොල පිච්චිලායනෝ. කුඩාකට ඇලදො ගංා සිද යනවා තවත් ඉරමඩලක් කාලාන්තරනෙන් පායනකට ප්‍රකුණු විල් සිදීයනෝ. තවත් හතර නිරමඩ්ඩකුත් පායන මහා ගංගා සිින්දී යනෝ. පස්සේ නිර මටඩ පායනකට මුහද දනක් පමට සිද යනෝ හයව නිර මඩල පායනකොට මුහුද හිඳදිලම යනවා හත්ත නිරමටඩල පායනවා සමගම ලෝකෙ වටේටම දුන්දන්න. ට එක ලෝකධාතු වන්න වෙද මේේ ෝකධාතු ග්‍රහ ලෝක නමයක් පිටල තියෙනවා සූරයායින්න හොම කියෙනවානේ ඇ මේ සියල්ලම දුම්දාන අතර ෝ දසදහස්සම දුම්දාන ගන්නවා. ඒ විදියට මේ ඒ සූරයා පායල ඒ ලෝකවලටත්. එක පෑහර දසදහසක් ලෝකධාතුූ විනාස් වෙන බවයි නි ධරමේ භාග්‍යතුනාස විස්තර කරළ තියන්නේෙ මේ බුදුගුණේ සමන්නාගත ඥානය. දුරයයා මසිර මේ ලෝක විශයේ අවකාශ ලෝක කිලම එකට කියනවා. ලෝකදාාතු විිළිඳ අවබෝධඥානයක් තියෙන නිසා ඇති බුදුරයනා සෙවිස්තර කරනවා ඒ දුමදාලා ගිනි ගන්න පටන්න්න අනිට කපුරු පෙත් දවනවගේ මේ ලෝකධාතු සමූහයේ තිබිච තැන අලුත් නෑ දැලිත් නෑ කිසිවක් නෑ වාශ්ප වෙලාම යනවා අවකාශය පමණක් ඉතිරි වෙනවා. ඇති අර බ්‍රක්්ම ලෝකෙට ගිය මේ සත්‍යයෝ හිටිය මේ ලෝකෙනෙ ඒ හැමෝම ප්‍රාර්ථනාකන අනේ අපේ ලෝකෙ තිබුණා නැතිවුණා අනේ ආයත් අපේ පෘතිවිය පහල වෙනවන්න හළ වෙනවන ගංග ඇලදොල පහළ වෙනවනම් ගා කොළ සතාසිවඋපා පහළ වෙන වනන් ගෙලර ගියදා ඉනම් මේ අය කෝටි ප්‍රකෝටි අසංක්‍ය වාරවල අර කෝටි ප්‍රෙකෝටි අසංගේ අප්‍රමේය සත්වයෝ විසින්ම්ම හිතන්න පටන්ග මේ හිතනා ගැන්නේ දවසත්ද ගන්නව කල්ප අන්තක්කල්ප විස්සත් ඉස්ේ හිතනවා ඒ හිතනකොට තමයිඒ ්‍රහ්මයන්ගේ චිත්තා ප්‍රත්ථවයෙන් සම්පත්තිකර මහා මේගේ වැහැලා මෙල් ලෝක ධාතුතිබිච්චි තන ජලයෙන් පිරියනවා. ල ටිකෙන්ටික තය එකතු වෙලා ගනී බව න වෙලා මේ ලෝකධාතු ටිකෙන්ටික නිර්මාණය වෙන ඒ නිර්මාණය වෙන්න යනවා අන්තක් කල්ප විස්සා ඊළඟට මිලෝකදාාතු නිර්මාණට ප සර බ්‍රක්්මයෝ අහස්සේ සැරිසරනෝ අහසේ පියාබනව අපින ආල්ලෝදක විිහිදුවගෙන යනවා සයම්ප බා අර කනාමැදිරියෝ වගේ තමන් එලිය වීදගන ඉරහඳ පේන්න ඉරහඳ ප්‍රකට නෑතකොට මේල යනකොට මයාල්ට පේනව ජලයේ මත්තේ රසපෘතිවිය පහල වෙලා අර කිරී හට්ියක ලෙදේවාගේ උඩින් පාල වෙනවා එක පැනි රසයි ිතෙල් හරි මී පැනිවාගේ ොහොම රස්සයි ඉති එක්නෙ බැහලා මකද කරන්නේ මේ දිරිිසි සි පෙනුන හසට එයා ගුලි කරලා පොඩ්ඩක් කාලවලනෝ. කනකොට රස දැනනවා. රස් එක්නෙක්ක පුදේ තවගෙන කරන මනිස්සුන්ගේ පුරද්ක් එක දිිත්තාානුග තියරෙනවා කියල එක්ෙක් ක් හරිකරුත් තනිත් එක්න කරනයිගෙන හොඳ වේවා නරකවේවා එයා ගුලි කරල කෑවන මාත් කනවල තව කනෙ බැස්ස ගිල්ල කන්නක දැන්ට්ටියට තේරුණ එක රස්සයි. එනර යන උගඩිින් නොක්කම ල්ලවාඩ බැහලා මේක ගුලි කර කර කන්න පටන්ගත් කනකොට සරීරය ගොරස වෙන අර වරණය ආලෝක අතුරුදහං වුණා සමාර කෙනෙක් වරනවත් සමාර කෙනෙක් වරනවත් නෑ. එ වරනවත් අයට වරණතිමානය පහල මමන ලස්සනයි අරය ලස්සන නෑකෙ එතකොට මානය නිසා රසපෘතිවිය පොලොෝ යට කිය. රසපුතු විය තිබුණා අහෝ රසපුතුවිය අහෝ රසපුතුවිය ඔයා කොහෙද ගිය කියවගේ හනුව. දුකින්කද දැගුණනත් මාට ලැිල් තිවිච්ච දැනත අනේ යම් මේේ ඔයා කොහෙදගේ අනේ තාත්ය ඇයි අපි ෝදාලා ගේ යම් දෙයක් යම් කෙනක් ඉඳ හෝ තිබිල නැතිවුණටත් දැනුත් අහෝ කියල කිය. මේ අයකෙන අහෝ රස පෘතුවිය අහෝරස පෘතුවිය දැන් ඉතින් හෝකිව්වයි කියලා එන්න නෑ අයි මුකද යාලගේ මාන්‍ය නිසාතමයි ස පෘතිවී අතුරුදංගුණේ වමත් පෘතුවික් ව හරේ රස පෘතිවිී තියෙනවා. එනිසාර මහමුගලන් මහරහතන්සේ දුර්භික්‍ෂ වෙලාවේ භාග්‍යතුන්හන්ේ හනුවනේ ම මේ පෘතිවී අනිපත් තරවල රස පෘතිවිය ගේන්නම් කියලා. තින් මේ සත්‍යය වික්‍ෂපයට පත්වන නිසා භාග්‍යතුන්සේ ප්‍රතිශ්‍ය එප කරනවා. ඒ රස පෘතිවිතමයි අතුරුදහං වුණේ. හට දෙව නිටරන පුෘතිවි පප්පටක පහල මේ යාට කන්න මෙ මේ ගහරියට පපඩන් කිලවිටම පින්බිච්ච එක. හතු වගේ. හ බිහිවෙන වගේ පොළොවෙ මේ හතු හැදුනා. ඒ හතුවල පැණි පිරිල්ල තියෙනවා ඉතින් මෙයාල හතු කඩාගෙන කන්න පටන් ගත්. රස වැටුණා. අරි පැනී ගිතෙල් පිරල තියෙන රසවත් ආහාරයක්. ඒක කනගොඩන් මෙයාට ආයි මත් මම ලස්සනයි මෙයා ලස්සර නෑ කියලා අර වරණේ තවතවත් මතු වුණ තවතවත් ගොරෝසවෙන්න ගත්තා. එතකොට වරණ තිමානය මතුවට ආයෙත් ඒවත් අතුරදහන් වෙලා ගියා අහු පුතුයි පප්පටක කියලා ආය කියන්න ගත්තා අනඒකත් ගියා දැන් අයි අලුත්තයක්කයි. එන බදාාලතා වැල් පහල වෙන ඒවා රිට කංකුන් වගේ ැදහිස් මැද බටයක ඒ පැණිතිීම. තුර මේ වැල්කඩානකානවා දැන් පැෙරා ඒකට අන්නා ඇැතිවුණා. ඒකෙද ත් තවකායිකරෝසනොට තවකිවා දැන් මමලස්සනයි අරය ලස්සන ඒක වැඩි වෙනකට බදාලතා වැලු චන්න ගියා. අනේ බදාලතා වැල කියල කියන්න ගත්තා. ඒකත් ්‍යයාට පසේ පෘතුවී ආය නිකම් පහල වුණ සොයන්ජාත හැල්හාල්. මේ හැල් හාල් පඳුරු පඳුරු පහල වනා කියෙනව ඉබේම ඒවයි පොත්ත නෑ තනිකර හාල්ලටේ තියෙන්නේ හවසගිල්ල කෑවොත් උදේට අයි හැලා. උදේ කැවොත් හවසට හැදිලා. ඒ තමයි හැල්හාල්වල ස්වභාව. එහම හැල්හාල් අනුබෝ කරගෙන යනගොට ආය කය ගොරෝසු වන්න ගත්තා. ඒ ගොරෝස් වෙනකොට මේ ඉස්ත්‍රියයට ස්්‍රී නිමිත් පුරෂයායට පුෂණ නිමිත්ත ප්‍රකට වෙන්නටන්ගත් ඔයාතර කාල දිමකදවන්න යල්ස්ොයම්්‍රානැති වෙච නිසා ඉරප්‍රකට වුණා. හඳ ප්‍රකට වුණා ඉරපායනකොට දවල් කිව්වා හඳ පායනකට රෑකිව්වා දවලට ඇකතු වනා දවස්තියක් මාසයයක් වනා මාසාහතරක් රරිතුවක් වන අරිතු හතරක් අවරුත්තක් වන ඕමතමයි දි ගනින්න පටන් ගත්තේ. ය එමට දැම ෙන්නගේ පාල වන ශ්‍රී වෙලාහිට ප ්‍ර මිත පල වන. පුරස වෙලා කලින් හිට පය ම දල ග යාලනුත් පුරෂ නිිත පල මේ අලුත්ත කරන්නේ ල න්න ැ තම ගල ර. බලගඉන්න දම පොඩලමයිතේම කරන චුටිකාල දන්නන මකක්ද මේ කියල බලගින්. බල ඉන්නකට ඔුන්ගේ හිතේ කාම පරිදාහය ඇතිවෙන. රාගේ ඇතිවෙන තර ඔවුන් මවතුන්න්න සේවෙන ඒදෙන කිය එලිටම. එලිපිට මේ මයතුන්නේ සේවන දනට කාම සංසාර්කයදෙනකොට ඕක දකින අනිත් අයිමකද කරන්නේ අනේ ඹල මේ මොකක්ද කරන්නේ. සත්වේ තවස්ත්වයට මෙවන් දෙයක් කොහොම කරන්නද කියලා ගොමවලින් ගාන. මැටිවලින් ගානෝ. අලුවලින් ගානවා. ඇයි ගන්නන්නේ මේ හොඳ වැඩන්න නිසා? ඒ ප්‍රතික්්ෂේපකළ දැ ාගතු වන නැව ේශ කරන ඒ වුණනාට දැනුත් ඉන්දියාව සමහරගම්වල කසා දැමඳල මනමාලි කැන්දයි යද්දී අලු ගහනවලු ගොමගහනවලු මැටිවලින් ගහනලු දැංගහන්නේ නරකයි කියල නෙවි දැංගහනි සුබ මංගලාම් කියලා අපේ රටෙත් වී පොරිවලින් ගාන. මල්වලින් ගහනවා ඇයි මේ අර පුරුද්ධ ආරම්බේදිපිච්චගා අර ගල් ගහන පුරුද දැඟගවිලතින ල්ගහන නිසා කියන මේ ිට්ාන ගතයයට හි බ ැන් මනිසු දන්න මොකද මේ ගහන්න කියලා අර කලින් පුරද්්‍රතම ගහන්නේ. ඇති ඉරස්ෙ යල කල්පනා කර මේ වැඩ එලිපිට කරන්න බෑ මිනිසු ගල් ගහනවානේ ඒ නිසා මෙයාලා ගෙවල් හ දන්න වටන්ගත්. ඒ ගැන පවුලක් වෙන් දැන් කටු මැටිගෙවල් මැටියෙන් අහදලා දැන් ඒ පවුල වෙෙන් වෙන. අපි දන්න දෙත්තම ඊට පස්සේ වර්ගයා බෝ වෙනෝ. ඒ අතර දැම් මේ සත්වයන්ට තිබුණේ හැල් හාල්. ල් කාලයන් විත රැද ට පස්සේ මිනිස් පපුරදුුණා ලෝබී කෙනෙක් පුරදුනාා අරගෙනයන්. අර කඩන් අරං යන්න ගත්තට පස්සේ කඩනේවා හැදෙන්න්නේ නැතිවුණා එවිතරන්නවෙේ පොතු වෙන්න පටන් ගත්තා. ඒකෙන් පස්සේ අන්න හැල් වීවලති වෙච්චි ගුණයත් අඩ වුණා දැන්ඒ කඩන් යනකොට මේ ප්‍රශ්නයක් වුණ නිත්තර මොක දෙකක් කන කඩං යන සමරයට නැතිවෙන. ලට ලෝබී කම්ම ලිසත්වේ මමුකදකර එක දවසට කඩලා. යාලුව කතා කරම් ම අදරත්ය ගෙනව යන්නට යත්හෙම කලා දවස් දෙකට කඩංවා තුනකට හතරකට කඩන්ගල හමන්න රැස් කරන්න පුරදුුණඒ රැස් කරන්න බුරදුනනාම යාලට ප්‍රශ්නයක් කකාව දැන් අපිට රැස් කරන්න නිසා එක්කෙනට එක්කනට වෙනම තියෙන්න්න ඕන කියලා අන්න ඉඩම් බෙදන්න පටන්ග තැන එකට දෙවිච්මි හැල්ආය කොටස් කලා කොටස්රට වස්සක ලෝබී සත්‍යයකට ය ලෝබයි යාහිත මගේ කැල්ලතියාගේෙන අනුම් එකෙන් ගන්නවා කිය දැන්වගේගතම පැන්න අනිි පැත්තට. එක පරන්න අහුනාවක එම කරන්නෙපාග නරක වැඩ දෙවැනි පාරතාව ද තුන්ගනි පරවාද කළ නිකට න අතින් පයින් ගැවෝ දඩුවලින් ගැව්වා දැන් ගනකොට දැන්තව පිරිස අයිමද රැස්සුන බලන්න අපිියනකොඩ තිබුණ පපුෘති විරසය ඒක ගිය. ඉරවද පප්පටකා ඒකත් ගිය බදාලත්තා තිබන ඒකත් නෑ. ඉටවස්සේ හැල් හාල් පොතු නැතුව පහලු අපි ඒ කාල නිකන්නට අයි වැවුණ දැන් අප ඒකතු කරන්නල ඒකත් නැතිවුුණ දැන් පපුොතුත්තාව. ැන් අපි ිඩම් වං කලාට පස්සේ මේකටත් හොරකං කරන්න පටන්ගත්තා. දැන් දඩුවම් පටන්ගත්තා. බොරකීම පටන්ගත්ත. දබඳන පටන්ගත. දැන් අපි පිරිහනා කියලා අකුසල් පහල වනා අපි රජ කෙන එප්පත් කරන්න ඕන කියලා හැඩි ැඩි පුරුෂයක් වංකරගත්ත ඒ පිරිසෙම්ම. එයාටක අපි උඹට බදු දෙන්න. උඹ ගරිහා කරන්න ඕන කරට ගරිා කරන්න පිටවාල් කරන්න ොුණ කියෙන පිටහල් කරන්න මනිස්ුපාලි කරන්න යාආටකවා මහා සම්මතයෙන් මහා ජනතාවගේ සම්මතයෙන් පත් වූ බැවින් මහා සම්මත රජතුමා. සුදෝන රජතුමාගේ පරපුරත් මහා සම්මත රජ පෙළපතයි. එ රජ කෙනෙප පහල වන ජනයේ රජ තීතිරා, ජනයා සතුටු කරන ධරමය සතුටු කරන බැවින් රජ. කුඹුර යදිපති බැවින් ේත්‍ර අධිපති බැවින් ශේෂ්‍ර කෙන කුමරට සස්ශ්‍රීය. ඒනම් වාසෙට්ට ඒ පිරිසෙම නේද ශ්‍රිය කුල්ලේ පහල වනේ ඒම නිස අතරම කුඹරු බලාගන්න ගෙන ඇත රට පාලනය කරන්න පත්කරපු නිසා. මිනිසුම් පත් කරපුගෙන ස්්‍රී යගේ පරපුර ශස්ත්‍රියය වුණ. ඒ මිනිස්සු අතරින්ම නේද පහල වනේ. වෙන කොහමත් පහල වනේ නෑ කවුරුත් මවල දුන්නද නෑ. ඒ මේ ලෝකේ සෑමදයෙන්වෙෙන දරමය මිසා අදරමෙන් කිසි දෙයක්. මේලොවත් පරලවත් දරමම ශ්‍රේෂ්ට වෙනවා කියන එක තමයි මේ ස සූත්‍රදේශනවිතේ මා පාට. එක හැමතනව භාගතුන්නා සිකිින් එකක දේශනා කරු. මෙලොවත් පරලවත් ශ්‍රෂ්ඨ වෙන්නේ දරමයමයි කිසිම දෙයක්. අදර මේ විසඳෙන්නේ හැමදේම හේතු ප්‍රත්‍යානුව දරමයට අනුවයි විසඳන්නේ එයන සස්ශ්‍රී කලේ හට ගත්තා. දැන් අකුසල් පහනුවට තව පිරිස කල්පනාක අපි හොඳ රටපුද මිස්සු කොටසා අපි අත රකුසල් පහල වුණා එයට කලකිරුණමයාලා කල කරන තු අපි අනවා කැලේට ඒකිල්ලා අපි මහන වෙන ආන්න එහෙමතමයි ගිල්ල භාවනා කරන්න පටන් ගත්තා. ඒ පිරිසෙන්මද වෙන පිරිසකින්ද. ඒ පිරිසෙන්මයි ඒ අය භාවනා කරන නිසා පව් බැහැර කරපු නිසා පාහහිතිප. බාහියේති පාප කියකුසලේ දම්න්නේේ බ්‍රාක්්මණෝකි නරතයෙන් පාපි අකුසල ධරම බැහැර කර නිසා බෞන් වැඩු නිසා බ්‍රාහ්න බ්‍රාහ්මණය කියල නමක් ඇතිවුණ. වාෙට්ියය බ්‍රාක්්මණ කකොට සඇතිව වනේ වෙන කොටසකින් එත නින්මද සාමන තනින්මයි. එහන ඕකත මැ මුල මහා බ්‍රහ්මයාගේ මුකයෙන් බදුන නෙවෙයි හදවතය තිබුණ නෙවෙයි. ඒ පිරිස මේ ඒ සත්‍යතරින්මයි එයාල කරපු වැඩ අනුව නමක් ලැබුණේ. එන රජතුමාට සශ්‍රියය කියල නම ලැබුණ මේ බ්‍රාක්්මණයෝ ව බහැර කරපු නිසා බ්‍රහ්මුණන පස්සේ කාලෙ කැලෙයිඉන්න බැරිියයි ගමටා අ කැලෙයින් නැඩකෝ ජාී කියලා මෙල අජායේ වුණා ඇයි අජජායි කියන්නේෙ භාවනා නොකලා එයාල වේදිගෙන ගත්තා පොත්තිගෙන ගත්ත ඉස්සරන ගරු කළේ භාවනා කර නයටටකව භාගතු වන්සි පහල වෙච්ච කාලි ගරු කර තියෙන්නේෙ වේදිගෙන ගත්තුවායට කවි කියපුයට ස්ලෝත කියපුයට ඒ ගිනි යාගහොම පූජාකරපු බම නට තම සලකල ඉනින් දිය නමුත් අතීතයේ සැලකේ භාවනා කරපුයට එ ඔය විදිහට ඔන්න බ්‍රාක්්ණ කියනකුලියත් ඒ පිරිසෙම් ඇතු වුණා දරමයම්මයි ඇතිවුුණේ හේතු ප්‍රත්්‍යයන් අනුවමයි ඇතුේ තොට මේතුන්න සේවනය කරින් වෙළදාම් ගොවිතැන් කරන පිරිසක් ටිය ඇල මේතුන සේවනය කන බැවින්. ඇ ව වෙස තීති වශ්‍ය කියලා නමක් ඇතිවුණ.ඇල ගොවිතැන් කලා වෙලදාාම් කර. දැන් වුණන ඒේ වානිිජ කියනකොට සමයි වශ්‍ය කියලා ඒ භාගතුනස් වැඩින්න කාලෙපා හැඳන්නේ වෙළදාමේදන ගොවිතැන් කරන ගෞපාලනය කරන තමයි වශ්‍ය කියලා හඳුල තියෙන්. එයල් කරමාන්ත කලා. මහනුනෑ අල ෙදින් දම් ගහ ජීතය ගතය රජවුනෙත්නෑ මහනු නෙත්නෑ සාමාන ජීවිතය ගෙව්ව නිසා ඒ පිරිසෙන්මයි වශ්‍ය පරිස ඇතිවුණේ. එ සුද්‍ර කියන්නේ කවුද දරුණුයි නපුරු අකීකරු. ඒ මිනිස්ව අතරමි කිටිය සමාර පිරිස හරි අකීකරු නපුරු පොඩ්ඩ ඇත්ත රඩුවටෙනන ඒනිසාකවා දරුණු බැවින් කොරඩු බැවින් කුද්‍ර රුද්‍ර බැවින් සුද්‍ර රුද්‍ර බැවින් සුද්‍ර එ සුද්‍රයගේ සුවාතම නපපුර. යාල යම්කි කොන්වීමක් සිද්දව මොක ත නක් ඇදනේ ො ඒත් ඒ පිරිසෙම්බන තුව මේ කොහෙන්වත් යටිපතුලින්වා නෙවන සියල්ලම සිදුවෙන්නේ ධරමයෙන්. සාභාග්‍යතුන්හසේ මේ දේශනාව ඒ විදියට දේශනා කරලා මේ කුල කියනේවා හදාගත් දෙයක් එක උසස් පහත් බවක් ඇත්ත නැහැ උසස් වන්නේ ධරමය කුලවල ඕනම කුල එක්කෙනෙක් අදරම මේ සුරනුතේ අපා යනයි. ඕනම කුලෙක් කනෙක් කුල් කලො සුගති යනවයි ය කුළාතරම නික් මිලා පැවිදි වෙලා හිස මුඩදු කරගෙන මහන වුණොත් යාලා ශ්‍රමණ කුලේට අයිති වෙනවා ස්ශ්‍රමණ සාක්ක්‍ය පුත්‍ර වෙනවා. ඒ දරමය එන්නේ පන් දරමය හදවත බඳ වෙනවා. ඒ ස්‍රමන සා්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේලට දීපු නම් නමක්. බුදුරජාණන් වහස. ඒ කියන ස්වාමින්න් හසල සියලු කෙලෙස් නසල අරිහත්තයට පත්වනොත් ඔය සියලුම කුලවලට වඩ අග්‍රවෙනවා බ්‍රාක්මණයන්ටත් වඩ උසස් වෙනවාය කියලා භාගතුන් වහන්ේ මේදේශනාව. කළ තරම මෙත නබට පේනෙ ලෝක විදුගුණ අනුව බැලුවොත් ලෝක විනාසේ ලෝක ආරම්භය ලෝකයේ පැවැත්ම මේ සියල්ලම භග්‍යතුන්නස අවබෝධ කළයින ලෝක ස්වභාවය අනිත්‍ය බවයි අවබෝධ කලා දුක් බව අවබෝදධ කළ අනත්ත බව අවබෝධ කළ